අද මම ඇවිල්ලා ඉන්නේ my buddies ice and spice segment එකත් එක්ක. ඉතින් මම දන්නේ අද මගෙන් අහන ප්‍රශ්න මොනවද කියලා. මං අහන ප්‍රශ්න වලට හරියට උත්තර දුන්නොත් මට මේ දේවල් කන්න වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න බැරි වුණොත් මට මේවා කන්න වෙනවා. බලමු මොනවද අහන්නේ කියලා. මේ දෙන්නගේ වැඩිපුරම දක්ෂ කවුද? සුමිරාන් මාදව. අම්බෝ. කුටි ගන්න ප්‍රශ්න නෙමේවා. දක්ෂ. නැල මාදව අයියා නිවේදනයෙන් වැඩියෙන් දක්ෂ සුමිරාන් අයියා. ඔයා වැඩිපුරම කැමති හේමාල්ටද සාරංගටද? හේමාලයට. ඔයාගේ පළවෙනි බොයෆ්‍රෙන්ඩ්ගේ නම මොකද්ද? විශ්ව විමුක්ති. ඔයාට මේ දෙන්නගෙන් පෙන්නන්නම බැරි කවුද? ශලනි තාරකා, දිනක්ෂි ප්‍රියසාර. අම්මෝ මම මේ කනවා. එහෙම කියන්න බෑ. දෙන්නම ආදරය කරන දෙන්නේ කෙනිසා කියන්න බෑ. ඒක නම් උත්තර දෙන්න බෑ. ඔක්කොම වෙනවනේ. හරි රහයි. මට අයිඩින් වුණට ආවේ. බෝ සරණී දිනක්ෂි. හරි හරි. මේ දිනගේ හොඳම අධ්‍යක්ෂකවරයා කවුද? සඳුන් රාජකරුණා, දිල්ෂා නමරසිංහ. වැඩගන්න ඩ්‍රාමස් දෙක නැති කරන්න ද අදන්න. හොඳම අධ්‍යක්ෂකවරයා කියලා කියන්න බැහැ. හැබැයි මෙහෙමයි, ඉතින් සඳුන් අයත් එක්ක මම වැඩ හතරක් විතර කරලා තියෙනවා. දිල්ෂා අයත් එක්ක පළවෙනි වැඩේ. ඒ නිසා ඉතින් මම දැනට සඳුන් අයව තෝරගන්නම්. වැඩිපුරම දක්ෂ මාලනී ෆොන්සේකාද ස්වර්ණා මල්ලවාරච්චිද? එහෙනම් කන්න. මිනිස්සු තියෙන. අන් දෙකින් දුන් යන. දෙකම කන්න ඕනේ. සරයි. අම්බෝ. තව කන්න බෑ. නාය දැවිල්ලයි. අනේ අම්බෝ ඇති. සරයි. ඇතන සරයි. වටේ කන්න. නහරි දෙනවා. ඔයාට බොයි ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් ඉඳලා තියෙනවා? අයියෝ මෝ සමාජයේ මොන හිතයි දන්නේ. හතරක්. රුක්ෂාන ටෙලිනාට්‍යයකට අය කරපු ඉහළම මිල කීයද? ඉහළම මිල 18,000. දෙපෙම. දෙපෙම. ඔයා හිතන විදිහට වැඩිපුරම දක්ෂ වික්ටර් රත්නායකද මිල්ටන් මල්ලවාරච්චිද? දෙවිදිහක්. වික්ටර් රත්නායක.